දිවයින පුරා පැවති ජයගම ශ්‍රී ලංකා සාර්ථක කරගැනීමට සහාය වූ සැමට ස්තුතියි. දැන් මොකද පොහොට්ටුවට පිටුපාලා යන ගමන සාර්ථක වෙයිද? අපි පක්ෂයට පිටුපාන්නේ අපිට රට අපිට රට පිටුපාන්න බෑ කොහොමුණත්. මොකද පක්ෂය තමා පක්ෂය රට මේ හැමෝටම ඉදිරියගෙන රට. ඒ නිසා අපිට රට පිටුපාන්න බෑ. මම දකින්නේ මේක පක්ෂයට පිටුපෑමක් කියලා. පක්ෂ නිවැරදි මතයක් ගත්තා නම් දැන් පක්ෂයේ ඊයේ ওই මතය ගන්නෙ ඡන්ද ඉල්ලපු අයත් එක්ක නෙමෙයි. දේශපාලන මණ්ඩලයේ වැඩි හරියක් බහුතරයේ ඉන්නේ අඩු ගානේ පොහොට්ටුවේ ඡන්ද ඉල්ලපු අයත් නෙමෙයි. ශ්‍රේයන් සීපසික මැතිතුමා මම අපි කිසි කෙනෙක් ওই දේශපාලන මණ්ඩලයේ නැහැ. එතකොට එහෙම නැති පිරිසක් එක්ක තමයි ওই තීඳු තීරණ ගන්නෙ. ඒකයි අපි කියන්නේ මේ දේශපාලන අනවබෝධය තුල ඇති කරගත්ත කාරණයක්. දැන් මම කිව්ව කාරණේ හරිනේ බුද්ධි. ඊයේ මම කිව්වට 75කට අධික ප්‍රමාණයක් එනවා කියලා. අද 92යි. රටකී 6යි 98යි තව ලං වෙනකොට තව තමයි එනවා. ඒ නිසා මං හිතන්නේ මගේ ගණිත දැනුම ගැන ප්‍රශ්නකුත් නැහැ. මම විශ්වාස කරනවා මේක පක්ෂයට පිටුපෑමක් නෙවෙයි, මේක රට වෙනුවෙන් අපි ගත්ත තීරණයක්. අපි විශ්වාස කරන අපේ පක්ෂය තවදුරටත් අගෝස්තු 15 වෙනිදා වෙනකන් මේ 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 අනවශ්‍ය තීන්දුව වෙනස් කරගන්න පුළුවන්. අපි ආයෝජනා කරනවා මේ තීන්දුව වෙනස් කරගන්න. මේක සමහරු කියනවා මේ පක්ෂයෙන් පොහොට්ටුවට එන්න කියලා. ඇයි මේක තේරුම් ගන්න නැත්තේ? ස්වාධීන අපේක්ෂක හැටියට කාටත් ඡන්ද දෙන්න පුළුවන් විදියට, කාටත් නායකත්වය දෙන්න පුළුවන් විදිහ රටක් වෙනුවෙන් තමයි රනිල් විසින් මැතිතුමා ඉදිරිපත් වෙන්නේ. ඉතින් එහෙම ඇයි පටු දේශපාලන අවශ්‍යතාවයන් ඉදිරිපත් කරන්න කියන කාරණේ අපිට තියෙනවා. ඒ නිසා අපි තාමත් ගෞරවයෙන් ඉල්ලනවා මේ රටේ ජනතාවගෙන් පාට පක්ෂ කණ්ණාඩි බලන්න එපා. අද සජමින් අයගෙන් අපි ඉල්ලා සිටින ඔබතුමාලට බොහොම සමීප නායකයෙක් තමයි මේ රට වෙනුවෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මේ අවුරුදු දෙකකට ඉස්සලා තිබ්බ තැනින් රට ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. අපි අද තීරණය කරන්න ඕනේ දේශපාලන තීන්දුව අරගෙන රට අපව වටනවද නැත්නම් අදේශපාලනික තීන්දුව අරගෙන රටට නායකත්වය දීලා රට මෙතනට ගෙනාවු නායකත්වයක් අපි හිට ගන්නවද කියලා. මේක පක්ෂේ පාවාදීමක්වත් පක්ෂේ අතහැරීමක්වත් නෙමෙයි. රට නිවැරදි දිශානතිය ගෙනියන්න අපි කරන උත්සාහයක් කියන කාරණේ පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න ඕනේ. දැන් මේ එතුමන්ලා කියන්නේ පොහොට්ටුව පාර්ශවෙන් කියන්නේ පොහොට්ටුවත් එක්ක ගියොත් යන්නේ, ඒ කියන්නේ එතුමාට රන්දික සිංහදාතට ඒ පොහොට්ටුව යටතේ තරම් කරන්න ඉන්න කියලා කතාවනේ. ඒකට ඇයි අකමැති? ඉතින් පැහැදිලිව බලන්නකෝ කොතරම් දේශපාලන වශයෙන් මුහුකුරා නොගිය ප්‍රකාශයක්ද? සාගර කාර්යවස මහත්තයාට දේශපාලනේ තීරණ නැහෙනි. එතුමා තමයි අපේ ගෙවල් ටිකත් කුඩු කෙරෙන්නේ. එතුමා තමයි මේ අහිංසක මිනිසුන් ප්‍රකෝප කරලා ගැහුවොත් ගහනවා කිව්වේ. එතුමා මන්ත්‍රීවරයෙක් නෙමෙයිනේ. එතුමා මේ අපේ අපි අමාරුවෙන් ගත ඡන්දවලින් පිනට පාර්ලිමේන්තු රාබු එක්කනේ. එතුමා මේ සියලුම දෙනා ප්‍රකෝප කරනවා. මේක පුළුල් සම්දානයක් හදන්න එපා. මේ මෙහෙම ඇතිවරණය කියන්නේ රටක් වෙනුවෙන් ගන්න ඇතිවරණයක්. රට වැටිලා රට විනාශ වෙලා ඩීසල් ටික නැහැ, පෙට්‍රල් ටික නැහැ, ගෑස් ටික නැති වෙලා මිනිසු තමන්ගේ අවශ්‍යතා සඳහා එකිනෙකා ඇන කොටා ගන්න එකිනෙකා මරා ගන්න තත්ත්වයන් තිබ්බේ බුද්ධි. බලන්න තෙල් පොලිමක් ගාව මිනිස්සු කීතරේ ගහගත්තද කියලා. ඉතින් මිනිස්සු රොබිනිස්සු තිරිසන්දු වෙයා වෙච්ච අවස්ථාවක තමන්ගේ පක්ෂයට ඇවිල්ලා ඡන්ද ඉල්ලන්න කියන තරම් පටු වෙන්න හොඳ නැහැ, තිරිසන් වෙන්න හොඳ නැහැ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා සාගර කාර්යවස මහත්මයාට කරුණාකරලා ඔබතුමා මේ පක්ෂය විනාශ කරන්න එපා. අපි තවමත් පක්ෂයට ආදරේ, අපි තාම කියන්නේ මේ පක්ෂයේ නිවැරදි මඟකට යන්න ඕනි. ඒ නිසා මේ හැමෝටම එකතු වෙන්න දොරක් ඇරලා තියෙන්නේ. අපි මතක තියාගන්න මේ 22 වෙනිදා මෙරටේ පළවෙනි වතාවට ස්වාධීන අපේක්ෂකෙක් මෙරටේ ජනාධිපති වෙනවා. ඒ සඳහා අවශ්‍ය කොන්දේසි විරහිතව අපි ඒ අවශ්‍ය නායකත්වය දීලා අපි මේ රටේ ජනතාව දිනවන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්තිත් එක තමයි අපි වැඩ පිළිවෙත් එක තමයි අපි කහුවෙන්නේ. පුද්ගලයා බද්දුව අපි අපව දේශපාලනය කරනවද, අපව පාර්ලිමේන්තු වෙනවද කියන කාර්යෙ නෙමෙයි අපි ඇතර වැදගත් වෙන්නේ, රට දිනවීමයි වැදගත් වෙන්නේ. ඇත්තටම මේ වෙලාවේ අපි හිතන්න ඕනේ රටයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන නායකයට සහයෝගය දෙන්න. ඒ නිසා මැති ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92කට වැඩි පිරිසක් සහයෝගය දෙන්න තීන්දුව කරා ජනාධිපතිවරයා මේ ජනාධිපතිවරයා. එතකොට දැන් පොහොට්ටුවේ සහාය ලැබන්නේ නැතුව කොහොමද ජයග්‍රහණය ලබන්න පුළුවන් වෙයිද ජනාධිපතිවරයාට? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ අපි හදපු පක්ෂේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදලා පළවෙනි රැස්වීම කරෙත් මම. වැඩිම සමාජිකව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 40,000ක් බන්දලා තියෙන ලංකාවේ පළවෙනියම මම. එතකොට පක්ෂය හදපු දවසේ ඉඳන් අපි වැසිල් රාජපක්ෂ මැතිතුමාත් එක්ක අපේ තරුණයෝ දාගෙන විශාල කාර්යභාරයක් කරා. නමුත් මං හිතන්නේ පක්ෂයක් හැටියට මේ වෙලාවේ අපි මේ පක්ෂයක් තියෙන්න ඕනේ අපිට දේශපාලනය කරන්න. හැබැයි රටක් තියෙන්න ඕනේ මිනිසුන් ජීවත් වෙන්න. ඒ නිසා මේ රටම ඉල්ලන්නේ මේ වෙලාවේ
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න කියලා. ඒ රටේ ජනතාවටත් අපිට ද්‍රෝහිවෙන්න බෑ. නිසයි ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න අපි පසුපෙළ මන්ත්‍රීවරු හැටියට තීන්දුව කළේ. අති බහුතරයක් ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ වෙලාවේ රට වෙනුවෙන් මේ සහයෝගය දෙන්න ඕනේ කියලා. දැන් ජාතික සංවිධායකවරයා දිගින් දිගටම නාම රාජපක්ෂ මහතා චෝදනා කරනවා මේ අනිල් මහත්තයාත් එක්ක යන එක සුබ නැහැ කියලා කොහොට්ටුවට. මේකයි අපිට ජන මන්ත්‍රීවරු පත් වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්. ජනතාව තමයි කාටද ඡන්දෙ දෙන්නේ කියලා තීන්දුව කරන්නේ. අපි මහ පොළොවේ ජීවත් වෙන මන්ත්‍රීවරු අපි හැම තැනකම දුප්පත් ජනතාවත් එක්ක ඉන්න අය. අපි දන්නවා මිනිසුන්ගේ හදවතේ තියෙන්නේ මොකද්ද කියලා. ඒ හදවතේ තියෙන තැන තමයි අපිට ඉන්න වෙන්නේ. ඒ නිසායි අපි මේ වෙලාවේ තීන්දුව කරේ ජනතාවගේ පැත්තේ ඉන්න. නෑ අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේම අපේ හිටපු ජාතික සංවිධායක අපේ පක්ෂේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් අපි ආදරය කරන විතරක් නෙවෙයි අපි ගරු කරනවා. ඒ ගරුත්වය ආදරය සියල්ලම තියෙනවා. නමුත් අපේ පාක්ෂිකයෝ බිම් මට්ටමේ ඉන්න ඒ වගේම අපේ පළාත් පාලන ආයතන නියෝජිතවරු පළාත් සභා නියෝජිතවරු මේ සියලු නියෝජිතවරු පැහැදිලිවම කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තව අවුරුදු පහක් දෙන්න ඕනේ. එතුමා දැවැන්ත අර්බුදයක් හැටියට තිබිච්ච දේශපාලන අර්බුදය සමාජීය අර්බුදය සහ විශේෂයෙන්ම ආර්ථික අර්බුදය ජය ගන්නට ඉතාමත්ම හොඳ ප්‍රවේශයක් ගත්තා වගේම ඉදිරියට ගිහිල්ලා තියෙනවා. නැවත මේ අඩාල වෙලා තිබිච්ච සංවර්ධනය ඉතාමත්ම වේගෙන් ආරම්භ කරන්නට එතුමත් එක්ක හැකියාව ලැබිලා තියෙනවා. මේ ඉන්න අපේක්ෂකයෙක් එක්ක බලනකොට බොහොම ප්‍රවීණ සහ දක්ෂ පළපුරුදු නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වගේම අපේ පක්ෂෙන් දාන්න හදන යම් කෙනෙක්ගේ නමක් නියෝජනය වෙනවා යෝජනා වෙනවා. ඉතින් ඒ යෝජනා වෙන නමට වඩා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. අපිට අවශ්‍ය වෙන්නේ පක්ෂ දේශපාලනයට වඩා රට ගැන හිතලා මේ රටේ දුක් විඳින අහිංසක ජනතාව ගැන ඉඳලා තීන්දුව ගන්න එක. ඒක නිසා අපේ හෘද සාක්ෂිට එකඟව අපි මේ තීන්දුව ගත්තා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම ඉක්මනින් ඒ අයත් එක්කත් සම්බන්ධ වෙලා අපි එක කණ්ඩායමක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙන්න. නෑනේ ඇමතිකමක් රැක ගන්න දෙයකුත් නෑනේ. මේ ඇමතිකම වලින් හරියට වැඩක් කරගන්නත් හම්බුන්නේ නෑනේ. ඒක නිසා මම හිතනවා ඊටත් වඩා එහාට ගියපු වැඩ පිළිවෙලක් අපි ගාව තියෙන්නේ. මොකද හැමදාම පක්ෂ පාට දේශපාලනය තුළ ඉඳලා ඒ වගේම විශේෂයෙන්ම එක එක න්‍යායපත්‍රවල ඉඳලා දේශපාලන කාලසටහන් වල ඉඳලා මං හිතන්නේ මේ රටේ ජනතාව අවබෝධ කරගෙන තියෙන්නේ මේ රටටත් රටේ ජනතාවටත් කිසිදු පළක් උනේ නැහැ කියලා. ඉතින් ඒක නිසා අපි බිම් මට්ටමින් ආපු දේශපාලඥයෝ හැටියට අපි බිමට හැවුම්කන් දෙනෝ වගේම රට ගැන හිතලා මේ තීන්දුව ගත්තේ. ඒක නිසා අපිට ඉතින් මොන මොන තීන්දුව තීරණ ගත්තත් කිසිදු ගැටලුවක් නැහැ. අපිට වරදාන වරප්‍රසාද තනතුරු වලට වඩා වටින්නේ රට. ඒ වගේ මේ රටේ අහිංසක ජනතාව. ඒක නිසා මේ තීන්දුව අපි ගත්තා. හරි රයිට් මචං.